යථාර්ථයෙන් එහා දේශපාලන කියවීමක් අදත් මේ විදියටම තමයි සුපුරුදු විදියට ආරම්භ කරන්න සූදානම. දේශපාලන කරලිය අපි හැමදාම කියන වෙනස් වෙනවා, වේදිකාවල් වෙනස් වෙනවා, වේදිකාවල් වල සිටින පුද්ගලයන් වෙනස් වෙනවා, ඒ වගේම දේශපාලන කතාව වෙනස් වෙනවා. මේ සියල්ලමත් එක්ක අපි හැමදාම යථාර්ථයෙන් එහා V8 මේ විදියට වෙනස් අත්දැකීම් එක්ක දේශපාලන කියවීමක් සූදානම් කරලා තියෙන්නේ. අද අපි ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කරා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් චු. කතාවේ ප්‍රවේශයක් විදියට මහාචාර්යතුමනි මට මෙන්න මෙතනින් එන්න ඕන, මොකද මේ ප්‍රශ්නේ තමයි අපිට ලියා ගන්න ඕන කාරණාවක් විදියට තියෙන්නේ. තමයි කොවිඩ් අර්බුද හැමුවේ ඔබතුමාලා වෛද්‍යවරයෙක් හැටියට, ඔබතුමා ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා විදියට දැවැන්ත සේවයක් කර අපේ රටේ කොවිඩ් අර්බුදෙන් බේරගන්න. එතකොට ඔබතුමා සාමූහික වකිමක් විදියට ඒ කටයුතු කරලා ඒ වගේ දැවැන්ත අර්බුදයකට ආණ්ඩුවක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ ඉඳලා ආර්ථික අර්බුදේ වෙලාවේ මොකද ඔබතුමාලා වෙනස් වුනේ? ඇත්තටම ඔබටත් VFM නාලිකාවටත් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කොවිඩ් අර්බුදයේ හමුවේ අප විසින් ලබා දුන්න දායකත්වය මෙහෙමවත් මතක් කිරීම ගැන අද හුඟ දිනෙට ඒක අමතක වෙලායි තියෙන්නේ. ඔබ කියපු කාරණයට එකඟ නෑ. ඇත්තටම කොවිඩ් හමුවේ අපේ කාර්යභාරය කරලා ආර්ථික අර්බුදයේ හමුවේ අපේ කාර්යභාරය නොකර මගහැරියා වගේ දෙයක් නෙමේ සිද්ධ වුණේ. සිද්ධ වුණේ 2019 දී අපිට ලැබුණා ජනාධිපතිවරණයේදී ජනවරමක්, 2021 එක තහවුරු වුණා 2020 අගෝස්තු මහමැතිවරණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවිධාකාර වූ බාහිර සහ අභ්‍යන්තර හේතු කාරණා නිසා එතුමාට බැරි වුණා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන්න. ඒක නිසා එතුමාට ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒක උනේ මතු පිටින් පෙවුනේ මහජනදාවගේ නැගිටීමක් කියලා. ඒකට පිටිපස්සේ සාධක තවත් ගණනාවක් තිබුණා. එතකොට මම හිතනවා ඒ ලැබුණු ජනවරම එතනින් අහුසි වෙනවා. ඉතින් එහාට තවදුරටත් පවත්වා ගැනීමේ අයිතියක් නැහැ. අනිත් එක තමයි එතුමගෙන් පස්සේ අනුප්‍රාප්තිකය හැටියට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අන්තිම අවුරුදු 30-40 කාලේ අපේ දේශපාලන කඳවුරට ප්‍රතිවිරුද්ධ කඳවුරට දීර්ඝම කාලයක් නායකත්වය දීපු පුද්ගලයා. ඉතින් එතුමව මෙතනට ගෙනහල්ලා නායකත්වය දීම පරස්පරයක් හැටියට අපි දැක්කා. මේකෙන් තව ප්‍රශ්න වැඩි වෙනවා කියලා අපි හිතුවා. ඉතින් ඒක නිසායි අපි අපේ නම්බු තියාගෙන අපි පැත්තකට වුණා. ඒ අදාළ කටයුත්ත කරන්න අපි පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. ඒ කටයුත්තට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයටපත් කිරීමේ කටයුත්තට අප සහාය දැක්වේ නැහැ. ඉතින් ප්‍රශ්න වලින් පලා ගියා නෙමෙයි. නමුත් අපි හිතනවා අපි දරපු ප්‍රතිපත්ති වලට අපි ගත ජනවරමට සාධාරණයක් තමයි අපි සිද්ධ කරේ කියලා. වෛද්‍යතුමනි, එතකොට මේ අපි දැන් ඔබතුමාලම කියන මේ වෙලාවේ මේ ජනාධිපති ධූරයේ විකෘතියක් කියලා, මේ පාර්ලිමේන්තුවේ තියෙනව හැඩයේ විකෘතියක් කියලා, මේ දේශපාලන අර්බුදයේ නිර්මාණය වෙන්න ඔබතුමාලගේ ගත්ත තීන්දුව තීරණත් හේතුවක් වුණා කියලා කිව්වොත් එහෙම? පොදුවේ සාමූහික වශයෙන් රජයක් හැටියට ගත්ත සමහර ක්‍රියාමාර්ග වලට අපි එකඟ නැතිව තිබුණා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. අපි අභ්‍යන්තර විරෝධය දැක්වුවා. ඒ රජයක් හැටියට ගත්ත ප්‍රතිපත්ති අනිවාර්යම හේතු වුණා. ඒ ගැන කිසිම කතාවක් නැහැ. හැබැයි මේක ඒ රජය විසින් ගත්ත ක්‍රියාමාර්ග නිසාම ඇති වෙච්ච ප්‍රශ්නයක් කියනෝ නම් ඒකට කිසිසේත්ම දායක වෙන්නේ නැහැ. ඒ රජයත් අපි හිතමු යම්කිසි ප්‍රොපෝෂන් එකකින් දායක වෙනවා ඒ කටයුත්තට. හැබැයි කොවිඩ් වසංගතයක් ආව වරුදු 100කට පස්සේ ඒ වගේ ගෝලීය වසංගතයක් ආවා. ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම අධිපරිභෝජනවාදී අපේ ජීවන රටාවේ 1978 ඉඳන් පුරුදු කරගෙන ආපු මේ සියල්ලම අපිට දරා ගන්න බැරි මට්ටමට අපි වියදම් කරන්න පටන් ගන්න තිබුණා. ඒ සියල්ලම දායක වුණා. ඉතින් ඒකේ පවට කරගන්න වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. එතුමාගේ ආදක්ෂකමුත් හේතු වුණා. පොදුවේ රජයක් හැටියට ගත්ත සමහර ක්‍රියාමාර්ගවට හේතු වුණා. ඒ කියන්නේ මේ අපි දකින්න මේ වසර 5ක් විතර ආසන්න කාල සීමාවට එහා ගිහිල්ලා තව කතාවක් තියෙනවා කියන එක තමයි ඔබතුමා කියන්නේ. ඔව්, පැහැදිලිවම දැන් ප්‍රශ්නේ ආවේ අපිට විදේශ විනිමය නැතිකමනේ. අපි සරලව කියනවනම් අපිට ඩොලර් නැති වුණා. අපිට ජීවන රටාව පවත්වාගෙන යාමට රටක් හැටියට පවත්වන්න අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආහාර, ඉන්ධන මේවා ගෙනීම සඳහා අවශ්‍ය ඩොලර් නැති වුණා. ඩොලර් නැති වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාලනය කරපු අවුරුදු දෙකමාරේ ගත්ත ක්‍රියාමාර්ග නිසා නෙමෙයිනේ. ඒක විශේෂයෙන්ම අපි ගත්ත මේ ණය ටික අපිට ගෙවා ගන්න බැරි වුණා. ඒකට ආපු පොලිය ගෙවා ගන්න බැරි වුණා. ඒ කොවිඩ් වසංගතය නිසා මේ ප්‍රශ්නය එක පාරටම උඩු දුවන්න ගත්තා. ඒක එළියට මතු වුණා. ඒක කළමනාකරණය කිරීමේදී දුර්වලතා තිබුණ බව සැබයි. නමුත් අඩුම ගානේ මම හිතන්නේ 1978 සිට ගෙවිච්ච අවුරුදු 45කට ආසන්න කාලය තුළ ගත්ත ක්‍රියාමාර්ග, දේශපාලන තීන්දුව තීරණ, අනුගමනය කරපු ප්‍රතිපත්තිවල තිබුණ දුර්වලතා නිසා තමයි
අපිට මේ තත්ත්වයට ඇදවැටෙන්නේ සිද්ධ වුණා. වෛද්‍යතුමනි දැන් ඔය කියන කාරණාවත් එක්ක අපි 1978 ගැන කතා කරනවා. එතනින් පස්සේ මේ වෙනකොට අර්බුදයක් ගැන කතා කරනවා. දැන් ඔබතුමාලා මේ වෙලාවේ සඳහනගත වීමක් තියෙනවා. මම ඒ පිළිබඳව පස්සේ කතා කරමු. හැබැයි ඔබතුමාලගේ දැක්ම මොකක්ද මෙතනින් ගැලවෙන්නේ? එහෙම නැත්නම් මේක තවත් ඉස්සරහට යන ආර්ථික රටාවක් වෙන්නේ නැතුව කොහොමද අපි මෙතනින් ගැලවෙන්නේ? මොකද්ද ඔබතුමාලගේ දැක්ම? දැක්ම තමයි සරලවම කියනවා නම් අපේ රටේ ආදායම වැඩි කරගන්නේ නැතුව අපට කවදාවත් මේ ප්‍රශ්නෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ. මේ ආර්ථික ප්‍රශ්නෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ. අපි බිම් මට්ටමට ආවොත් හැම ගෙදරකටම අතිරේක ආදායම් මාර්ගයක් උත්පාදනය කරන්නේ නැත්තම් සරලවම අපි මෙහෙම කියමු. දැන් ඔබතුමාගේ ගෙදර වියදමක් දැන් කොච්චර අමාරුද කියලා තේරෙනවා ඇතිනේ. අපි කාලා බීලා ඉන්නේ, අපි හැමෝම අමාරුවෙන් ඉන්නේ. එතකොට මාසෙකට අපිට ලැබෙන ආදායම වැඩි වෙන්නේ නැත්තම් යම් ක්‍රමයකින් අඩුම ගානේ තව රුපියල් 30-40,000කින්වත් හැම ගෙදරකම ආදායම වැඩි වෙන ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න බැරි නම් මේ ආර්ථිකයේ ප්‍රශ්نين මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තමන් ගොඩ ගියා කියලා රටක් හැටියට ගොඩ යන්නත් බෑ. එහෙමනම් හැම ගෙදරකටම වැඩියෙන් ආදායමක් උත්පාදනය කරගන්න පුළුවන් යම් කිසි ව්‍යවසායක වැඩපිළිවෙලක් අපිට හඳුන්වලා දෙන්න ඕන. දැන් චීනය කියන රට ගත්තොත් එහෙම, තායිලන්තය ගත්තොත් එහෙම, වියට්නාමය ගත්තොත් එහෙම, ඔවුන්ගේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න ප්‍රධානම කාරණේ උනේ මේ පොඩියට ගෙවල් මට්ටමින් ගෘහාශ්‍රිතව ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත සහ ආදායම් උත්පාදන වැඩපිළිවෙලකට ඔවුන් නැඹුරු වීම. ඉතින් ඒ ආකාරයේ වැඩපිළිවෙලකින් ඒක අවුරුදු 30-40ක් දීර්ඝ වැඩපිළිවෙලක් වෙන්න බෑ. වසර 2-3ක් ඇතුළත හැම ගෙදරකටම අතිරේක ආදායමක් ලැබුණම, හැම ගමකම අතිරේක ආදායමක් ලැබුණම අපේ රටේ වත්කම් ප්‍රමාණය, ආදායම, සම්පත් ප්‍රමාණය, අපි සතුව තියෙන මිලදී ගැනීමේ හැකියාව මේ සියල්ල වැඩි වෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි ප්‍රයොරිටි එක දෙන්න ඕන, මූලිකත්වය දෙන්න ඕන. දැන් අද අපි කරන්නේ පැලස්තරයක් අලෝල ඉවරලා ප්‍රශ්නේ විසඳ ඉවරයි කියලා ඉවරලා රටට පෙන්වන්න හදනවා. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ තියෙනවනේ, මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ. උන් මේකෙන් ගොඩ එන්න එපා. මොන කවුරු බලයට ආවත් හැම ගෙදරකටම අතිරේක ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපි ලබා දෙන්න ඕන. ඒ හැම ගමකටම ඒ අවස්ථාව අපි උදා කරන්න. එහෙම කරොත් විතරයි අපිට මේ අර්බුදෙන් මගේ එන්න පුළුවන්. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම ව්‍යවසායයක් ගැන, ග්‍රාමීය ව්‍යවසායයක් ගැන, ව්‍යවසායක රාජ්‍යයක් ගැන මේ දිනවල අපි ප්‍රබල වශයෙන් කතා කරන්නේ මෙන්න මේ කාරණේ නිසා. මේ දැන් ඔබතුමාලා ඔය ව්‍යවසායක රාජ්‍යයක් කරා යන ගමනේදීත් අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආපු කාල සීමාව වගේම අර ජාතිවාදියක් ගැන කතා කරා කියනවා, වදසාපිලා ගැන කතා කරා කියනවා. ඒ වගේ දේවල් වලින්මද අපව සන්ධානයක් හදන්නේ නැත්නම් කොයි විදිහටද ඔබතුමාලගේ සැලැස්ම? නෑ කිසිසේත්ම මම දන්නේ නැහැ. දැන් ඔය සමාජ මාධ්‍ය වලින් ඔය කතාව මවලා තියෙන්නේ. කොයි වෙලාවේද ජාතිවාදයක් වැපිරුවේ? කොයි වේදිකාවේද සාපි කෙනෙක් ගැන කතා කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ? මම නම් දන්නේ හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ කිසිම තැනක සාපි කෙනෙක් ගැන කතා කරේ නැහැ, ජාතිවාදයක් ගැන කතා කරේ නැහැ. ඒ වගේම තමයි මහමැතිවරණෙදිත් අපි කිසිම කෙනෙක් ඒ ගැන කතා කරේ නැහැ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තිබුණ වෙලාවේදී ඊට අදාළ තැන්වලදී අපි කතා කරලා තියෙනවා, අදහස් පළ කරලා තියෙනවා. හැබැයි මේ කරන්නේ මහා සමාජ මාධ්‍ය මෙහෙයුමක් විජාතික කඳවුරින් දියත් කරලා තිනවා. මේ සියල්ල අපේ රට ගැන කතා කරන, අපේ රටේ ජාතික සම්පත් ගැන කතා කරන, එහෙම නැත්නම් අපේ සංස්කෘතික අනන්‍යතාවයන් ගැන කතා කරන, බුදුදහම ගැන කතා කරන ඕනම කෙනෙක් ජාතිවාදී කාගම්වාදී කැටියට හංගඩු ගහලා ඒක කතා නොකළ යුතු මාතෘකාවක් බවට පත් කිරීමේ මහා දවන්ත මාධ්‍ය මෙහෙයුමක ප්‍රතිඵලයක්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කාරණේ දක්වන්නේ. මේ ගෝඨාභය ජාතිවාදී, ගෝඨාභයව ගෙනාවේ ජාතිවාදී කඳවුරෙන්ගේ ගෝඨාභය ජාතිවාදී කතා කියලා තමයි බලයට පත් වුණේ කියලා. දැන් හැබැයි ඒක විශ්ලේෂණය කළ බැලුවම ඒ කතාව කියන බොහෝ දෙනෙක් අද වෙනකොටත් අපිට පේනවා මාලිමාවේ ක්‍රියාකාරකයන් තමයි බොහෝ දෙනෙක් මේ චෝදනාව අපිට එල්ල කරන අය. මම කෙලින්ම කියනවනම් එතකොට ඔවුන්ගේ අතීතය බැලුවට පස්සේ ඔවුන් 2019 ජනාධිපතිවරණය ගෝඨාභය මහත්තයාට කවුරු චන්දි දීපුවයි නෙමෙයි, ඔවුන් එදත් ඉඳලා තියෙන්නේ ඒ කඳවුරේම තමයි. ඒත් හැබැයි ඔවුන් කියනවා අපි රැවටුණා ජාතිවාදී කතාවලට, අපි රැවටුණා කියලා. හැබැයි බැලුවම ඔවුන් ගෝඨාභයට චන්දි දීපුවයි නෙමෙයි. ඒකේ පැහැදිලිය කියන්නේ ඔවුන් රැවටිලා නැහැ නේ. රැවටුණා නම් ගෝඨාභයට චන්දි දෙන්න බෑ, ගෝඨාභයට චන්දි දීපුවයි නෙමෙයි. එතකොට කවුරුත් රැවට්ටුවෙත් නැහැ, රැවටුණ කෙනෙකුත් නැහැ. හැබැයි මේ මතේ විතරක් කියනවා ජාතිවාදී 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 කියලා. මේක සම්පූර්ණම මේ ජාතික කඳවුර අඩපණ කරන්න ජාතික සල්ලි වලින් මේ සමාජ මාධ්‍ය කිහිපයක් අල්ලගෙන කරන ව්‍යාපෘතියක්. ඒක නිසා
ගොටාබේ රාජපක්ෂ මැතිතුමා බලයට ගැනීමේදී ඔබට මතක ඇති කාරණා ජාතික ආරක්ෂාව ප්‍රධානම කාරණයක් මේ රටේ ආරක්ෂාව පිළිබඳ මිනිසුන්ට තිබුණ අවිනිශ්චිතකම මේ වගේම තමයි සංස්කෘතික පරිහානියක් අපේ රටේ සිද්ධ වුණා ආර්ථික බිඳවැටීමක් සිද්ධ වුණානේ මේ අන්තර්ජාතික මේ බැඳුම් කර ස්වෛරය බැඳුම් කර අරගෙන මහා බැංකුව කොල්ල කාලා මහා චෝදනා ගණනාවක් තිබුණානේ ඉතින් ඒකේ එකක් තමයි එක සංරචකයක් තමයි සංස්කෘතික වශයෙන් සිදුවෙච්ච පරිහානිය සහ ජාතික ආරක්ෂාව ඒක කියනෝ නම් කවුරු හරි ජාතිවාදී ආගම්වාදී කියලා ඉවරලා ඒක ඉතාම මේ පිළිකුල් සහගත චෝදනාවක් ඒක කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ අපි නැවත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගනකොට කිසිසේත්ම අපි ජාතිවාදීනුත් නෙමෙයි ජාතිවාදීට උල්පන් දෙන්නෙත් නැහැ අපි ඉතාම ඍජු ලෙස පවසනවා ජාතිවාදයේ සහගම්වාදී අපි ප්‍රතික්ෂේප කරනවා හැබැයි අපි ජාතිකත්වය අගය කරනවා අද මේ ලෝකේ හැම තැනම ජාතිකත්වයේ මත පදනම වෙච්ච රාජ්‍යයන් බිහි වෙලා තියෙන ඉස්සරහට යන්නේ අද අපිට පේනවා ප්‍රංශේ ලීපෙන් යටතේ මොකද්ද මේ සිදුවෙන දේශපාලන විපර්යාස කියලා ඒ වගේම ඇමරිකාව ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් නියෝජනය වෙන්නේ ඇමරිකානු ජාතිකත්වයේ තමයි නියෝජනය වෙන්නේ ඒකට කවුරු ජාතිවාදී කියන්නේ නැහැ අපේ රටේ ඉන්න කීප දෙනෙක් එකතු වෙලා අපි අපේ ජාතිකත්වය ගැන කතා කරනකොට අපේ උරුමය ගැන කතා කරනකොට අපේ සભ્યත්වය ගැන කතා කරනකොට එහෙම නැත්නම් බුදුදහමට සිදුවන හානිය ගැන කතා කරනකොට කියනවා ආන් ජාතිවාදී ආන් ආගම්වාදී කියලා. හැබැයි සැබෑවට මේ චෝදනාව එල්ල කරන පුද්ගලයෝ ගැන හොයලා බැලුවම ඔවුන් තමයි ජාතිවාදීන් සහ ආගම්වාදීන් හැටියට කටයුතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රටක් ඉස්සරහට යන්න නම් ඒ රටේ අනන්‍යතාවය රැකෙන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ රටේ අනන්‍ය වූ හැඩයක් අපිට තියෙන්න ඕන. ඒක ඉතිහාසයේ වේවා. ඒ සියල්ලම ගැන ඔබතුමා ඔය කියන විදිහට අපි දකින්න සමාජයේ විවිධ චෝදනාවල් එහෙම නැත්නම් මේ ගැන කතා කරන පිරිස් වලට චෝදනා කරනවා. දැන් මේ දේවල් නතර කරගෙන ඔබතුමාලගේ ඊළඟ සැලැස්ම මොකද්ද? ඔබතුමාලගේ සන්ධානගත වීමක් තියෙනවා. ඔබතුමාලා මේ සන්ධානගත වීමෙන් ඊළඟ කොහොමද ජනාධිපතිවරණයකටද සූදානම, මහමැතිවරණයකටද සූදානම, කොහොමද ඔබතුමාලගේ සැලැස්ම? ඓතිහාසික වශයෙන් ගත්තොත් අපේ රටේ ජාතික කඳවුරක් සහ විජාතික කඳවුරක් තිබුණා. ඒක පණ්ඩුකාභය කුමාරගේ කාලේ ඉඳන්ම තිබිච්ච දෙයක්. සමහර තැන්වලදී ඒක අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වුණා. ජයග්‍රහණයෙන් පරාජයන් තිබුණා. මෑත ඉතිහාසය ගත්තත් එහෙම තිබුණා. දේශපාලනික වශයෙන් ගත්තොත් අපි හිතනවා 1940 දශකයේ වෙනකොට ඒ ජාතික කඳවුර නියෝජනය වුණේ ඩී.එස්. රණායක මැතිතුමාගේ. ඊට පස්සේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඒකට නායකත්වය දුන්නා. ඊට පස්සේ සිරිමාවෝ මැතිනිය නායකත්වය දුන්නා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙන්නේ නැතුව එතුමා අසාර්ථක වුණා. එතකොට දැන් මේ රටේ පැහැදිලි හිඩසක් තියෙනවා මේ ජාතික කඳවුරට කවුද නායකත්වය දෙන්නේ කියලා. ඉතින් ඒ නායකත්වයක් එකපාරට අපිට පේන්නේ නැති නිසා දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තොත් අද එතුමා ඉන්න දේශපාලන පක්ෂයේ කඳවුරේ ඍජුව කටයුතු කරන්නේ නැති වුණත් ඒ වේදිකාවේ නොහිටියත් අපි පිළිගන්නවා එතුමා මහා පෞරුෂයක්. එතුමා මේ රටට නායකත්වය දීපු කොටිත්‍රස්තවාදය පරාජය කරපු මහා පෞරුෂයක් මහින්ද රාජපක්ෂ. ඉතින් ඒ වගේ නායකත්වයක් අපේ රටට ඉදිරි කාලෙදී අපේ ජාතික කඳවුරට අවශ්‍ය වෙනවා. ඒ නායකත්වය බිහි කර ගැනීමේ ව්‍යාපෘතිය ජාතික කඳවුරට නායකත්වය ලබා දීමේ ව්‍යාපෘතිය තමයි අද වෙනකොට අපි සර්වජන බලය හැටියට දේශපාලන ව්‍යාපාරයක් හැටියට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක මේ කියන ජනාධිපතිවරණය මහමැතිවරණය අනිවාර්යයෙන්ම අපි ඒ සඳහා මැදිහත් වීමක් කරනවා. සක්‍රීය මැදිහත් වීමක් තීරණාත්මක මැදිහත් වීමක් කරනවා. හැබැයි එතනින් එහාට එතනින් ඔබට ගිය ඊළඟ අවුරුදු 20-30 දේශපාලනය පිළිබඳ අපි හිතනවා මේ රටේ අනාගතය ගැන ඊළඟ අවුරුදු 20-30 අනාගතය මොකද්ද මේ හැඩේ කොතනද අපි තියාගන්න ඕන මේක රැකගැනීම සඳහා අපෙන් ලබා දෙන්න ඕන දායකත්වය මොකක්ද කියන කාරණය ගැන අපි හිතනවා. ඒක තමයි මේ මොහොතේ අපේ දේශපාලන ව්‍යාපෘතිය. ඒ තුළ මේ ජනාධිපතිවරණෙත් එන මහමැතිවරණෙත් නිශ්චිත වශයෙන්ම අපි ඍජු බලපෑමක් කරනවා. අපේක්ෂකයෙක් දානවද නොදානවද ඒක අපි සර්වජන බලය හැටියට ඉදිරිපත් වෙන්නේ නැද්ද මොකක්ද කියන කාරණේ අපි තාම නිශ්චිත වශයෙන් සාකච්ඡා කරලා නැහැ. ඒක ඉදිරි සති කිහිපෙදී අපි සාකච්ඡා කරලා තීරණය කරනවා. නමුත් අපේ බලපෑම මට මේ මොහොතේදී කියන්න පුළුවන් නිශ්චිත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම තීරණාත්මකම බලපෑමක් අපි සිදු කරමු. මේ 1956 තමයි මේ සංඝ වෙද ගොවි කම්කරු පංචමහා බලවේගයත් එක්ක එකතු වෙලා ජාතික කඳවුරක් ගොඩනැගුණේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලේ තමයි ආය ජාතිකවාදී කඳවුරක් පැහැදිලි විදිහටම දකින්න හම්බුනේ. ඔබතුමා හිතනවද මේ ඇති ඉතිහාස වෙනකොට ආය ජාතිකවාදී කඳවුරකට මේ විදිහට නැගී සිටීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා? ඔබ කිව්වේ ජාතිකවාදී කඳවුරේ දේශපාලන ආඥානේ එළියට ආපු හැටි. දැන් ඊට පෙර තිබුණා ඩී.එස්. රණායක මැතිතුමා මේ රටේ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරලා විශේෂයෙන්ම උතුරු උතුර පළාත නැගෙනහිර උතුරු මැද මේ පළාත්වල දකුණු පළාතෙත් මේ ගොවි ජන පුනරුදයක් ඇති කරේ. ඒක තමයි ජාතිකත්වය එළියට ආපු හැටි ඒ වෙලාව.
හැබැයි ඊට එහා ගිය එතනින් ඔබට ගිය අභිලාෂයන් නිශ්චිත කරගන්න තමයි 56 දී සංගවිද ගුරු ගෝවිකම්කරු හැටියට ඒ දේශපාලන බලවේගයක් ඒකරාශි වුණේ. ඒ වගේම අපි හිතන්නේ ඉතාම විශිෂ්ට නායිකාවක් සිරිමාව මැතිණිය. එතුමියත් මේ ජාතික කඳුරට නායකත්වයක් දුන්නා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එහෙමයි. හැබැයි 2019 දී සුවිශේෂී තත්ත්වයක් පැන නැගුණා. අපි 2006-07 කාලේ ඉඳන් 2015 වෙනකන් රටක් ජාතියක් හැටියට අත්කරගත්ත ජයග්‍රහණ 2015-19 කාලේදී බරපතල හැටියට ඛාදනයකට ලක් වුණා, සෝදාපාලුවකට ලක් වුණා. ඒකේ ප්‍රධාන කේන්ද්‍රීය සාධකයක් තමයි ජිනීව නගරයට ගිහිල්ලා එවකට හිටිය විදේශ ඇමතිවරයා මංගල සමරවිල් මැතිතුමා අපි යුධ අපරාධ කරා කියලා අපිට එල්ල කරපු චෝදනාවලට සමානුග්‍රහකත්වය ලබා දුන්නා. ඒක මහා පාවාදීමක් හැටියට මේ රට දැක්කා. ඒකට විරුද්ධව අපි හඬ නැගුවා. ඉතින් ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සෑහෙන ප්‍රමාණයක් පැන නැගුණා. ඉතින් ඒ මොහොතේදී ජාතිකත්වයේ දේශපාලන සංරචකයේ දේශපාලන කඳ උර ඍජුවම ජාතිකත්වයත් එක්ක හිටගත්ත 56 දී වගේම. ඒක තමයි ඔබ කියන කාරණේ. හැබැයි දැන් අද එහෙම පෙවුනේ නැති වුණාට ජාතික කඳවුර දුර්වලයි, ජාතික කඳවුරක් නැහැ කියන්න බෑ. එය සංවිධානාත්මක ලෙස නැගී සිටීමේ ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. ඒක මොකද ඒක විසිරිලා තියෙනවා. අද කොටසක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක, කොටසක් අපිත් එක්ක ඉන්නවා, කොටසක් රණලි වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඉන්නවා, තව කොටසක් රැවටිලා ගිහිල්ලා මාවනි මාමත් එක්ක ඉන්නවා. එතකොට මේ ජාතික කඳවුර අද විසිරිලා විතැන් වෙලා තියෙන්නේ. ඉතින් මෙය ඒකනාශී කර ගැනීම තමයි අපේ අභිලාෂය. ඒ සඳහා යම් කාලයක් ගත වෙන බව අපි කියනවා. අපිට කියන්න බෑ මේ ජනාධිපතිවරණදී හෝ මහමැතිවරණදී සම සති කීපයකින් මේ ඔක්කොම අපිට එකතු කරලා ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට නිශ්චිත අරමුණක් තියෙනවා. අපිට පේනවා අපි යන්න ඕන තැන මොකක්ද කියලා, දැක්මක් තියෙනවා. ඒ සඳහා තමයි අපි කටයුතු කරන්නේ. වෛද්‍යතුමනි, ඔය කියන විදිහට මේ වෙලාවේ දකින්න හරි අඩුම ගානේ ජනතාවට ජාතිකවාදී කඳවුරක නායකෙක් හරි පේන්න ඉන්නවද? මොකද දැන් ජනතාව ඉන්නේ මහමැතිවරණකට සූදානම් වෙන කාල සීමාවක. ජනාධිපතිවරණයක් ආවොත් එතෙන්දී ජනතාව මේ වෙලාවේ හොයනවා මේ ජාතිකවාදී කඳවුරකට නායක දෙන පුද්ගලෙක්. ඔබතුමා දකින්න කවුරු හරි ඉන්නවද මේ වෙලාවේ? සෝ ඇත්තටම නායකයෝ පොල් පිටකින් හරි ලීයකින් හරි කපලා අඹල හැම ගන්න බෑනේ. ඉන්දියාවෙන් ගේන්නත් බෑනේ, ඇමරිකාවෙන් ගේන්නත් බෑ, අගාරු ලෝකෙන් ගේන්නත් බෑ. අපේ රට තුල මේ මහ පොළවේ ඉපදිලා අපේ රටේ ස්කූල් එකට ගිහිල්ලා ඉගෙනගෙන අපේ රටේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු මිනිසුන්ගේ අද ඒ ගැහෙන රාවයත් එක්ක ඒක හඳුනගන්න පුළුවන් මිනිස්සෙක් නේ ජාතික කඳවුරට නායකත්වය දෙන්න ඕන වෙන්නේ. මේ මහ පොළව කියවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එතකොට එහෙම කෙනෙක් එකපාරට අපිට මේ ප්‍රාතිභූත වෙයි කියලා හිතන්න බෑ. මේ තියෙන මිනිසුන්ගෙන් තමයි නායකෙක් පැන නගින්නේ. එතකොට දැන් අපිට මතකයිනේ දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොහොමද ආවේ කියලා. එතුමා එකපාරට එක රැකින් නායකයෙක් වුණා නෙමෙයිනේ, මහා කලකුලාල මැද්දේ තමයි 2005 දී එතුමා මේ රටේ නායකත්වයට පත් වුණේ. හැබැයි ඊට පෙර එතුමා දුකු දීර්ඝ ගමනක් ඇවිල්ලා තමයි එතනට ආවේ. එතුමාට 2094 ඉඳන් 2005 වෙනකන් චන්ද්‍රිකා මෙතිණිය යටතේ බලාගෙන ඉන්න අවුරුදු 11 ඒ තැනට එන්න සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. ඉතින් මේ වෙලාවේ ඔබ ඇහුවොත් එහෙම කවුද නායකයා කියලා මට මෙන්න මෙයයි නායකයා කියලා කියන්න බෑ. හැබැයි කණ්ඩායමක් පේනවනේ. තරුණ අවුරුදු මම තරුණම කියන්න බෑ. ඉතින් අපි කියමුකෝ අවුරුදු අඩුම ගානේ 40-50 කාණ්ඩෙවත් ඉන්න සාපේක්ෂව තරුණ කණ්ඩායමක නායකයෝ කීප දෙනෙක් ගොඩනැගීමෙන් පවතිනවා. ඉතින් අපි හිතනවා ඒ පිරිසෙන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ කීප දෙනෙක් හෝ ඒ නායකත්වයට පත් වෙයි. අපි ඒ නායකත්වය සොයා ගන්න ඕන. නායකයෝ නැති වුණේ නැහැ. මතක තියාගන්න ඕන කාරණේ තමයි අපේ රටට අපේ දෑයට කවදාකවත් නායකයෝ නැති වෙලා නැහැ. ගිහියෙක් නැති වෙච්ච වෙලාවේ පැවිද්දෙක් හරි පැවිදි චරිතයක් හරි ඒ ස්ථානෙට ආව. අපිට මතකයි පොඩි කෙටි කාලයක් තිබුණා සෝමහාමුදුරුව මේ රටේ අපේ මෑත ඉතිහාසයේ මේ ජාතික ව්‍යාපාරේ නායකත්වය දුන්නා උන්වහන්සේ භික්ෂුණහන්සේ නමක් කියලා. එතකොට ගිහියෙක් නැත්නම් එතන පැවිදි චරිතයක් හරි ඒ අඩුව පුරවනවා. එහෙම රටක් මේක. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක නිසා අපි තුල නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ දක්ෂතා තියෙන අය ඉන්නවා, ඒ හැකියාවන් තියෙන අය ඉන්නවා. ඔවුන් ඇත්තටම ජාතික කඳවුරට වැඩිය මේ වෙලාවේ විජාතික කඳවුර අඳුනගෙන තියෙනවා. ඔවුන්ට තමයි මේ හොඳට බැලුවොත් මේ විජාතික ඩොලර් වලින් තානාපති කාර්යාලයත් එක්ක වැඩ කරන විජාතික න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් වැඩියෙන්ම මේ වෙලාවේ පහර දෙන්නේ කවුද කියලා ඉවරලා හොයලා බැලුවොත් ආන් ඒගොල්ලෝ තමයි ජාතික කඳවුරේ නායකයෝ හැටියට ඉදිරියට එන්න පුළුවන් චරිත හැටියට අපිට විස්තර කරන්න පුළුවන්. අපිට ඉන්නව 6-7 දෙනෙක් පුද්ගල චරිත හැටියට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම. අපි හිතනවා ඒ හොඳ කෙනෙක් දක්ෂතා තියෙන හැකියාවන් පමණක් මදි අපේ දැක්මේ හැටියටම අපේ සભ્યත්වය අනුව අපේ සංස්කෘතිය අනුව අපි හිතනවා ඒකට කුසලයක් පිනක් ඌරුවේ පිනක් තියෙන්නත් ඕන.
මිනිස්සු මෙරටේ මිනිස්සු පිළිගන්න ඕන. එහෙම පිනක් තියෙන, කුසලයක් තියෙන, දක්ෂතා තියෙන මිනිස්සු පිළිගන්න කෙනෙක් ඊළඟ මාස කිහිපෙදී, වසර කිහිපෙදී මේ රටේ අනිවාර්යයෙන්ම ඉස්සරහට එනවා. ඔබතුමාගේ ওই කියවීමත් එක්ක අපි, මම කියන්නේ දේශපාලන කියවීමක් එක්ක, අර අපි කතා කරන්නේ මේ රටේ අනාගතය සම්බන්ධයෙන්. එතකොට මේ රටේ අනාගතය ගැන කියලා කිව්වම අපි කතා කරන්න ඕන තරුණයා ගැන. ඇත්තට මේ වර්තමානයේ තරුණයෝ වෙන දේශපාලන මතිමතාන්තර විශ්වාස කරන, එහෙම නැත්නම් කතා විශ්වාස කරන, සමාජ මාධ්‍ය දිහා බලලා තීන්දු තීරණ ගන්නවා මේ දේවල් එක්ක, මං හිතන්නේ වෛද්‍යතුමනි තරුණයාගේ හැසිරීම කොයි වගේද, ඔබතුමා දැකපු, කියන්නේ පහුගිය කාල සීමාවේ හැසිරීම සහ අනාගතයට කොයි වගේ හැසිරීමකට එයිද තරුණයා? ඇත්තටම 2010 ඉතර ඉඳන් ලෝකෙ ගත්තොත් එහෙම ලෝකෙ ලොකුවටම වෙනස් වුණා. මේ ඩිජිටල් කරනෙත් එක්ක, සමාජ මාධ්‍යත් එක්ක ලෝකෙ වෙනස් වුණා. ඒක නිකන් කොහොමද කියනවා නම්, සීනි හොය හොය හිටපු කූඹිරැලක් මැද්දට මීපෙණි ටිකක් හැලුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ. උන්ට දැන් මේ කූඹින්ට හිතාගන්න බෑ මොකක්ද කරන්න ඕන කියන, මීපෙණි ටික එකපාරටම වැටුණා වගේ වැටුණා. ඒ වගේ තමයි දැන් මේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල දායකත්වයේ නිසා තරුණයන්ට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම කොයි අතටද ඔළුව හරව ගන්න ඕන, මොකද්ද කරන්න ඕන කියලා හිතාගන්න බෑ. ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට දැන් අද සූ බලන්න, දැන් අපි Facebook එක ගත්තම අද සමහරට කැරීබියන් දූපත්වල මිනිහෙක් කන හැටි අපි බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අප්‍රිකාවේ සවානා වනාන්තරයේක සිංහෙක් කොහොමද මුවෙක්ව අල්ලගන්නේ කන්නේ කියන එක අපි බලාගෙන ඉන්නවා. මේක දිහා සමහරට ඒක අපිට අවශ්‍යත් නැහැ. හැබැයි ඒක බැලුවම ඊළඟ දවසෙම අපිට පේන්නේ ඒවා. ඊළඟ දවසෙම පේන්නේ සිංහයෝ මුව කණේ. එහෙම නැත්නම් කැරීබියන් දූපත්වල කෑම හදන හැටි. ඒ අර ඇල්ගොරිතම් එක අද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා නිර්මාණය කරලා තියෙනවා. මනුස්ස මනස කොහොමද වැඩ කරන්නේ කියන කාරණේ යම් විදිහකට රීඩ් කරගෙන, ඔවුන් අපි හිතමුකෝ මෙහෙම, අපි ලස්සන කාන්තාවක් දී, අපි සුදු උස කෙට්ටු කාන්තාවක් ගැන Facebook එකේ අපි දැක්කොත් එහෙම, අපි ඒක බැලුවොත් එහෙම ඊළඟට අපිට පේන්නේ ඔක්කොම එන්නේ වගේව. එතකොට මේක මනුෂ්‍ය මනස අතික්‍රමණය කරලා තිනවා අද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගින්, සමාජ මාධ්‍ය මගින්. එතකොට මේ අතරමං වීමක තමයි අපි සමස්ත සමාජයක් හැටියට හැමෝම ඉන්නේ. එතකොට වැඩිහිටියන්ට වැඩි ඒක තරුණයෝ. දැන් තරුණයොන්ට හිතාගන්න බෑ මොකක්ද කරන්න ඕන මේක කියලා. අගක් මුලක් එකපාරට හොයාගන්න බෑ. උන්ට දැන් එහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් එහෙම, අපි හිතමුකෝ අපේ කාලේ නම් නුසුදුසු පෙම්වතියක් හොයාගත්තොත් අපේ තාත්තලා අම්මලා මාමලා බාප්පලා ඇවිල්ලා අපිට කියනවා, පුතේ මෙහෙමයි මෙහෙමයි, ඕකෙන් මෙහෙම වෙන්න පුළුවන්, ඔය ළමයි අපේ පවුලට ගැලපෙන්නේ නැහැ, අපේ කම්වලට ගැලපෙන්නේ නැහැ, මෙන්න මේ වගේ ප්‍රශ්නවලට පුතාට මුහුණ දෙන්න වෙයි ජීවිතේ ඉදිරි කාලෙදි කියලා හැම ගුරුහරුකම් දෙන්න පිරිසක් හිටියා. හැබැයි අද මේ සමාජ මාධ්‍ය වලින් ලෝකෙ හසුරුණ හැටි ගත්තම ඒකට ගුරුහරුකම් දෙන්න පිරිසක් නැහැ, අහන්න කෙනෙක් නැහැ, කියන්න කෙනෙක් නැහැ. මොකද ඉස්සෙල්ල පරම්පරාව එහෙම දෙයක් දන්නේ නැහැ, උන්ට කියන්න තරම් දැනුමක් නැහැ. අපිම මේක බලලා අපිම තීරණය කරන්න වෙලා තියෙනවා හොඳ මොකද්ද නරක මොකද්ද කියලා. එච්චරටම ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් එකක් තියෙනවා. ඒක නිසා අද විසිරිලා, මේක අපේ රටේ විතරක් නෙමෙයි මුළු සමස්ත මානව වර්ගයාටම, මුළු ලෝකෙ හැමතැනම මේ ප්‍රශ්නේ වෙලා තියෙනවා. එතකොට වඩාත්ම බුද්ධිමත් පිරිස, වඩාත්ම හැකියාව තියෙන පිරිස සමාජ මාධ්‍ය පාවිච්චි කරගෙන ජන සමූහයක් වෙනස් කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයක ප්‍රතිඵල රුසියාවේ බලපෑම මත යම් කිසි විදිහකට වෙනස් කරාද සමාජ මාධ්‍ය මැදිහත් වෙලා කියලා ලොකු සංවාදයක් තිබුණා. ඉතින් තාම ඒකට උද නැද්ද කියලා උත්තරයක් හරියට කියාගන්න බැරුව තියෙනවා. ඒකට අපි අද මෙහෙ වෙනවද මේ සමාජ මාධ්‍ය නිසා කියලා අපි අදටත් දන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ මං හිතන්නේ අපිට දැනට කියන්න පුළුවන් දේ තමයි, ඉතාලම සමාජ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සමෙන් මේ යණේව ඇත්තද නැත්තද බොරුද කියන එක බොහොම විචක්ෂණශීලීව තමයි අපිට තීරණය කරන්න වෙලා තියෙන්නේ. එහෙම නොවුනොත් එහෙම තරුණ පරපුර අමාරුවේ වැටෙනවා. දැන් මම හිතනවා අද වෙනකොට යම් මට්ටමකට අපේ රටේ එහෙම තරුණයෝ දේශපාලනික වශයෙන් තීරණ ගැනීමේදී ඕනාවට වැඩිය සමාජ මාධ්‍ය මත ඩිපෙන්ඩ් වෙන්න ගිහිල්ලා, ඒ මත ඒව විශ්වාස කරලා කටයුතු කරන්න ගිහිල්ලා යම් කිසි විකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ජනාධිපතිවරණය ගැන සූ කරනවානේ සමහර සමීක්ෂණ ගත්තම සමහර අපේක්ෂකයන්ට තරුණයෝ දීපු ඒ සමීක්ෂණ බැලුවට පස්සේ 80-90 එක අපේක්ෂකයක පැත්තට ගියේව අපිට දැකෙන තියෙනවා. අපේ මහපොළොවේ තත්ත්වය ඒක නෙමෙයි. එතකොට දැන් ඇත්තටම ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වෙන්න පුළුවන්, මහා මානසික විකෘතියට පත් වෙන්න පුළුවන්. ඒක නිසා සැබෑ මහපොළොව දැනට මේ තියෙන ලෝකේ, දක්නට තියෙන මේ ලෝකයේ සහ සමාජ මාධ්‍ය ලෝකයේ අතර තියෙන මේ වෙනස පරතරය අපි අඩු කරන්න පුළුවන් තරම් කටයුතු කරන්න ඕනේ. එහෙම නොතුනොත් එහෙම විකෘති සහගත සමාජයක් තමයි බිහි වෙන්නේ. ඒකෙන් ඒ විකෘති සහගත සමාජයෙන් ගන්න තීරණ, දේශපාලන තීරණ පවා
රටේ ප්‍රගමනයට හේතුවෙන එකක් නෙමෙයි. මේ වෛද්‍යතුමනි ඔබතුමා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්කත් හිටපු නිසාත් ඒ වගේම ඔබතුමා ඒ ආණ්ඩු සමයේ හිටපු නිසාත් මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් මේ ජනාධිපති ධුරයට ආවට පස්සේ තාප්පොල චිත්‍රෙන්ද තරුණ එකතු වෙලා ඔවුන් පණිවිඩයක් දුන්න අපි සූදානම් රට හදන්න වෙනස් කරන්න කියලා. දැන් අදටත් සමහරක් දේශපාලන වේදිකාවල් කතා කරන මැති අමතිවරු හරි අපේක්ෂකයෝ හරි පාරේ තාප ඒ සමහර තාප්පොල දැමුත් පෝස්ටරේ අලවනවා. හැබැයි කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ධනාත්මක කියවීමක් කියවල දුන්නා. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට බැරි වුණාද තරුණයාගේ සිතුම් පැතුම් තේරුම් ගන්න? මොකද එහෙම නැත්තම් ওই තරුණයා විතර වෙනස් වෙන්නේ නැහැ කියන එක අපිට හිතන්න පුළුවන්. ඇත්තම ඔබතුමාගේ ඒ කියවීම සම්බන්ධයෙන් කත් තියෙන කියවීම. ඇත්තම සූ මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙනීමේදී ඒ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව හිටිය තරුණයෝ අඩියක් ඉස්සරහට තිබ්බා කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කරන්න බැරි එවැනි නායකයෙක්ට ඉටු කළ නොහැකි අපේක්ෂාවන් ගොන්නක් ඔහුන් තියාගත්තා. ඔවුන් හිතුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනාවට පස්සේ මේ රටේ සිස්ටම් සම්පූර්ණ වෙනස් වෙලා මහා විපර්යාසයක් කරන්න පුළුවන්, මහා පෙරලියක් කරන්න පුළුවන්, මහා විප්ලවයක් එතුමට කරන්න පුළුවන් කියලා. ඇත්තටම අපි කොයි වෙලාවකවත් කියන්න ගියේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනහල්ලා මැජික් කරන්න පුළුවන් කියන චරිතයක් ඇරිට අපි හඳුන්වලා දුන්නේ. හැබැයි ඒ ඡන්ද ව්‍යාපාරේ අන්තිම වෙනකොට අපිට දැනෙච්ච දෙයක් තමයි මම අභ්‍යන්තර සාකච්ඡාවලදී කියලා තියෙනවා. දැන් මේ කරන්න බැරි මට්ටමට ඉක්මවා ගිහිල්ලා තරුණයෝ මේක බලාපොරොත්තු වෙනවා. එතනදිත් මම අර කියපු සැබෑ ලෝකයේ සහ සමාජ මාධ්‍ය ලෝකයේ අතර තියෙන පරතරය වැඩි නිසා තමයි ඔවුන් සිහින දැක්ක සිහින ලෝකයක් නිර්මාණය කරගත්ත. ගෝඨාභය ගෙනල්ලා හැම දෙයක්ම කරලා ඉවර කරන්න පුළුවන්, මේ රට සුරපුරයක් කරන්න පුළුවන් කියලා සමහරු හිතුවා. සමහරු හිතුවා මේක ඇමරිකාව වගේ එකක් කරන්න පුළුවන් කියලා. තව සමහරු හිතුවා මේක සිංගප්පූරුවක් කරන්න පුළුවන් කියලා ගෝඨාභය ලව්. හැබැයි අපි දැනන් හිටියේ හිම මහා වෙනසක් කරන්න බෑ. නමුත් එතුමාගේ චරිත ස්වභාවෙත් එක්ක, එතුමාගේ අවංකකමත් එක්ක අපිට යම් කිසි රටේ වෙනසක්, විශේෂම ජාතික ආරක්ෂාව ගැන රට යම් කිසි පිළිවෙලකට ගැනීම සඳහා දෙයක් කරන්න පුළුවන් කියන බරපතල විශ්වාසයක් අපේ තිබුණා. හැබැයි ඒ විශ්වාසය ඉක්මවා ගිහිල්ලා, බරපතල ලෙස ඉක්මවා ගිහිල්ලා තරුණයෙක් කටයුතු කරා. ඒක ඇතැම් එළියට එමක් තමයි ඔය තාප්පෝල මං කියන්නේ. ඒක වැරදි කියලා. නමුත් ඒ අදි අපේක්ෂාවන් බලාපොරොත්තු සමහර වෙලාවට නිරූපණය වුණා. ඉතින් ඒක නිසා ඒවා ඉෂ්ට සිද්ධ නොවනකොට තමන් බලාපොරොත්තු වෙච්ච මට්ටමට උන් අඩාහැලෙන්නේ, පල්ලෙහාට වැටෙන්නේ, වෛර කරන්නේ, තමන්ගේ අදහස් වලින් ඈතට ගිහිල්ලා නැවත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නැත්තම් ඒ කඳවුරට පහර දෙන්න හදන්නෙත් අර අපේක්ෂා භංගත්වයට, ඉච්ඡා භංගත්වයට කෙටි කාලෙකින් පත්වීම නිසා. දැන් අදත් එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවනේ. ඇත්තටම අදත් සමාජ මාධ්‍යවල තරුණුන්ගෙන් සැලකිය යුතු පිරිසක් හිතනවා අනුරු කුමාර දිශානායක මහත්මයා ගෙනහල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කරන්න බැරි ටික කරන්න පුළුවන්, ඊටත් වැඩිය හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් අනුරු කුමාර දිශානායක නෙමෙයි, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මහපොළොවට ඇවිල්ලා ඡන්දෙට ඉදිරිපත් වෙලා ජනාධිපති වුණත් මේ කියන වෙනස්කම් එහෙම එක රැයකින් මහා වෙනසක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අනිවාර්යෙන් උන් ඉච්ඡා භංගත්වයට පත් වෙනෝනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිසා ඉච්ඡා භංගත්වයට පත් උනේ යම්සේද, ඒ වගේ සිය ගුණයකින් අනුරු කුමාර දිශානායක මැතිතුමා දිනුවත් වැරදුනත් ඇත්තටම මේ තරුණ පෙළ නැවත ඉච්ඡාභංගත්වයට පත් වෙන එක නිසා අහසේ මාලිගා හදලා බලාපොරොත්තු හදලා සමාජ මාධ්‍යවල මහා බලාපොරොත්තු නිර්මාණය කරගෙන ජීවත් වෙන නරකයි. එහෙම කරන්න බෑ. අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මේ රට තුල. එහෙම කළ යුතුත් නෑ. අපි රට සිංගප්පූරුවක් හරි ඇමරිකාවක් හරි එහෙම නැත්තම් ස්විට්සර්ලන්තයක් හරි කරන්න ඕනේ. අපි හරි ලංකාවකුයි හදාගන්න ඕන. ඉතින් ඒක තෝරා බේරා ගැනීමට තියෙන නොහැකියාව ඇත්තටම අපේ නංගිල මල්ල ගොඩක් අය එහෙම අසුරුතාවක පත් වෙලා තිනවා. ඒක ඒකට හේතුව තමයි අර මම අර කිව්වා වගේ අද සාමාන්‍ය ලෝකෙන් මතුපිට අපේ මේ ජීවත් වෙන ලෝකෙන් එහාට ගිහිල්ලා වර්චුවල් ලෝකයක ජීවත් වෙලා මේ කෘතිම ලෝකයක ජීවත් වෙලා විවිධ බලාපොරොත්තු නිර්මාණය කරගෙන තිනවා මහ පොළවේ ඉෂ්ට සිද්ධ කරගන්න බැරි ඒව. වෛද්‍යතුමනි, හැබැයි මේ ඔය කියන කාරණාවත් එක්ක මේ තරුණයාට අපේක්ෂාවක් එක්ක ඉන්න තරුණයාට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව තිබිලා තියෙනවා, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව තිබිලා තියෙනවා. ඒකෙන් අපේක්ෂා භංගත්වයට පත් වුණා හැර ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. එතකොට ඒ සිද්ධ වුණේ නැති දේවල් ජනතා විමුක්ති පෙරමුණෙන් හරි ඉෂ්ට සිද්ධ කරගෙන වරදක් නෙමෙයිනේ. නෑ, දැන් අපි කියනවා තරුණෝන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණේ නැහැ, ඉෂ්ට සිද්ධුන්නේ නැහැ, ඉෂ්ට සිද්ධුන්නේ නැහැ, අවුරුදු 75ක් ගියා මෙච්චර කරා කියලා. දැන් අපේ සෞඛ්‍ය ගත්තොත් එහෙම අවුරුදු 50 තීච්ච ආයු අපේක්ෂාව අද 80ට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ ඉංජිනේරුවරු කී දෙනෙක් මේ නිදහස් අධ්‍යාපනය නිර්මාණය කරලා තියෙනවද? වෛද්‍යවරු කී දහහක් නිර්මාණය කරලා තියෙනවද? කී දහහක් වෛද්‍යවරු වෘත්තිකයෝ විදේශ රටවල් වලට ගිහිල්ලා සේවය කරනවද ලංකාවෙන් බිහි වෙච්ච අය? අපේ මාර්ග පද්ධතිය ගත්තොත් එහෙම, අපේ
සන්නිවේදන පද්ධතිය ගත්තොත් එහෙම සමස්ත හැටියට ගත්තොත් එහෙම භෞතික මේ දියුණුව ගත්තොත් එහෙම සැලකිය යුතු දියුණුවක් අපි ලබලා තිනවා. අපි හැමදෙස්සෙම ඉස්ස සිද්ධුන්නේ නැහැ කිය කී ඉන්නවා. හැබැයි ඒ සමාජ පද්ධතිය තුළම තරුණයන්ගෙන් බිහිවෙච්ච තරුණ තරුණියන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඒවයි ඵල නෙලාගෙන අද උන් හොඳට ජීවත් වෙන පිරිසකුත් සිටිනවා. එතකොට ඒ සමානව බෙදී යෑමේදී එහෙම නැත්නම් සමාජයේ හැම ස්තරයකටම ඒ ළඟා වීමේදී සිදුවෙච්ච යම්කිසි නොගැලපීමක් තියෙන බව අපි පිළිගන්න ඕන. එහෙම නැතුව මේ අවුරුදු 70 ගානේම සම්පූර්ණ ෆේලිය එකක් කියනවා නම් මං හිතන්නේ ඒක අපිට පිළිගන්න පුළුවන් කියලා. අපේ රටේ කවදාකවත් හමුදා කුමන්ත්‍රණයක් සාර්ථක වෙලා තියෙනවද? හමුදාම ප්‍රජාතන්ත්‍රවාදීව රජයක් පත් කරගන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. හැබැයි අපේ අසලසි බංග්ලාදේශ ගත්තොත් එහෙම පකිස්තාන ගත්තොත් එහෙම කොච්චර විජුම්බර වෙලා තියෙනවද? එතකොට ඒ වගේම තමයි ජාතිවාදී පදනම් කරගත්ත දේශපාලන අදහසක් පසුව යුදමය වශයෙන් අදහසක් බවට පත් වෙලා ත්‍රස්තවාදයක් මේ රටේ පැනනවා. ඒ ත්‍රස්තවාදී පරාජය කළා. අද මේ රටේ මිනිසුන්ට හැමතැනම යන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඒක පැත්තක හැමොත් එක්කම සහයෝගයෙන් ජීවත් වෙනවා. ජයග්‍රහණ නෙමෙයිද අපි රටක් හැටියට ලබා ගත්තා. ඒ වගේම තමයි අවදාවක්වත් මහ පොළොවේ විශ්සිද්ධ කරගන්න බැරි නිර්ධන පන්ති රාජ්‍යයක් බිහි කිරීම සඳහා දෙපාරක් තරුණයෝ දසදහස් ගාණක් ජීවිත පූජා කළා. අද මං හිතන්නේ කවුරුත් විශ්වාස කරනවා කියලා ප්‍රධාන ධාරාවේ මේ විප්ලව කරලා මේ අනිත් මිනිසුන්ව මරලා කෘතිම විදියට රාජ්‍ය බිහි කරන්න පුළුවන් කියලා එහෙම අදහසක් නැහැ. ඒවා අද පරාජය කරලා තිනවා. ඒ මතවාද පරාජය කරලා තිනවා. මං හිතන්නේ මේ සියල්ලම අපි ලබාගත් ජයග්‍රහණ. එතකොට ආර්ථික වශයෙන් අපි දුර්වල වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි එල්ටිටි ත්‍රස්තවාදයට මුහුණ දුන්න අවුරුදු 30ක් තිස්සේ 71 88 89 කැරලි දෙකකට මේ රටේ මුහුණ දුන්නා. අඩුම ගානේ මේ කියන කාරණා තුනට එල්ටිටි ත්‍රස්තවාදයත් 71 සහ 88 89 ත්‍රස්තවාදයත් පරාජය කිරීමට එහා සමග වෙච්ච හානිය ඇමරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න වෙනවා. එයා හරියටම සමාන වෙනවා අපේ රටේ සමස්ත ණයකන්දරාවට. ඉතින් එතකොට මේ ත්‍රස්තවාදයකුත් පරාජය කරගෙන අභ්‍යන්තර කැරලි දෙකකුත් මර්ධනය කරගෙන මහා දේපල හානියක් ජීවිත හානියක් කරගෙන මහා විනාශයක් කරගෙන අද අපි ඉන්න තැන මේ රටේ භෞතිකම වශයෙන් අපි යම්කිසි දිනුවක් ලබලා තිනවා. ඒ කියන්නේ අපි ෆේල් කියලා කියන්නේ නැතුව ඒ පැත්ත ගැනත් පොඩ්ඩක් මම හිතන්නේ බලන්න ඕනේ. ෆේල් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි නිසා එකක් තමයි අපි මේ පොඩි වියදමත් අපි දරුවේ මේ යුද්ධයක් කරන්නේ. අර 88 89 කාලේ අපිටත් මතකයි අපි පොඩි කාලේ මොන තරම් ට්‍රාන්ස්ෆෝමර්ද පාරවල්ද රාජ්‍ය ආයතන ගිනි තියලා බස් ගිනි තියලා කොයි තරම් හානියක් කරාද. ඒවා අපේ රටේ ජාතික සම්පත්නේ. මේ ඔක්කොම එකතු කරාම මේ අන්තිමට ඒ බර කාට දෙන්නේ? ණය බරක් හැටියට එන්නේ අපේ රටට. අද මේ රටේ ණය ඇමරිකානු ඩොලර් අභ්‍යන්තර ණය සහ විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 100ක් සම්පූර්ණ හරියට මේ හා සමාන ප්‍රමාණයක් අපිට නැති වෙලා තියෙනවා. එල්ටිටි ත්‍රස්තවාදයත් ජනතා විමුක්ති පෙරමුණ නැති කරපු ත්‍රස්තවාදයත් නිසා. ඉතින් මේවා ගැනත් මං හිතන්නේ සලකලා බලලා තමයි අපිට අන්තිම තීරණයක් ගන්න වෙන්නේ. ඒක නිසා අඩුපාඩු තියෙනවා. දූෂණය වංචාව ප්‍රධාන කාරණයක්. ඒ වගේම තමයි අපේ රටේ උත්පාදනය කරන ආදායම ඩොලර් හැටියට එළියට ගෙනහිලා අපේ රටට ගෙන එන්නේ නැතුව මං හිතන්නේ හරියට බැලුවොත් අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අපේ රටේ මුල් පෙළේ ව්‍යාපාරිකයන්ගේ විදේශ ගිණුම් වල තියෙනවා. උන් සතු ඇමරිකන් ඩොලර් බිලියන 100කට වැඩි ඇති. අනිවාර්යෙන් මේ රටෙන් එළියට ගෙනිච්ච සල්ලි ආදායම උත්පාදනය කරපු අපේ රටට අරගෙන ඇවිල්ලා නැහැ. ඒකට අවශ්‍ය නීතියක් 1953 තිබුණා අංක 24 විදේශ විනිමය පනත 2017 වරදී වෙනස් කරා. 30% දැන් ගේන්න ඕන තමන් උත්පාදනය කරන ආදායමෙන් විදේශ රටක ඉඳන් අපේ රටට ගේන්න ඕන. අනිත් එක එළිය තියාගන්න පුළුවන්. මේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකු ටික ඒව ගිහින් එළිය තියා. ඒව කවුරුත් කතා කරන්නේ නැහැ. දූෂණය වංචාවත් එක සාධකයක්. හැබැයි ප්‍රධාන සාධක කීපයකින් එකක්. අද රේගුයි ආදායම් බදු සුරාබදු මේවයි ආදායම අපි හරියට ලබා ගන්නවද? ආදායම් බදු ගත්තොත් එහෙම දැන් මේ රජයේ නියෝජනය කරන මැති අමුතුරුම ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු කමිටු කීපයකින් ප්‍රකාශපත් වුණා ආදායම් බදු ගෙවන්න ඕන අයගෙන් 4-5% විතර ආදායම් බදු ගෙවන්නේ. අද හරියට ආදායම් අපි ගන්නෙ නැහැ. මේ හිල් ගොඩාක් තියාගෙන එක කාරණයක් විතරක් පොයින්ට් කරලා තේරුමක් නැහැ. සමස්තය දිහා බල්ල තමයි අපි තීරණයක් ගන්න ඕන යම් කිසි ප්‍රකාශයක් කරන්න ඕන. සාමාන්‍යයෙන් කියන කතාවක් තමයි බලය හම්බ වුණත් බලය
ඇරගෙන රජයක් විදියට වැඩ කරව්වත් මේ රටේ අවුරුදු 70 ඔය කියන සියලුම දේශපාලන පක්ෂවලට සුළු වශයෙන් හෝ වගකීමක් තියෙනවා මේ රට මේ තත්ත්වෙට තියෙනවට. ඉතින් ඒකින්ද අපි හිතන හුදකලා වෙලා කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ වෛද්‍යතුමනි. මේ මේ රට මේ තැනට තියෙනවට. හැබැයි මේ කියන කාරණාත් එක්ක ඔබතුමාලා පහුගිය කාල සීමාවේ ප්‍රතිපත්ති මේ කාරණාව ගත්තා. මේ ඒ කාරණාව නැවතත් උඩුදුවල තියෙන හින්දා තමයි මේ කතාව අපි කතා කරන්නේ. මේ ප්‍රශ්නයක් විදියට ඔබතුමාට යොමු කරන්නේ කාබනික පොහොර වගාව ගැන. මේ දෙත් එක්ක පහුගිය කාල සීමාවේ කාබනික පහ පොහොර එපා කියලා විදියකට පාරට බහැලා ගොවියන් යම් කිසි විදියකට පාරට බස්සලා උද්ඝෝෂණ කරලා යම් කිසි නිර්මාණ සිද්ධ කරා. ඊට පස්සේ දැන් අද වෙනකොට දේශපාලන වේදිකාවේ අනුරකුමාර දිසානායක මහත්මයා කියනවා මේ වකුගඩු රෝගින් ගැන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඔබතුමා ඒකට පිළිතුරකුත් දෙනවා. හැබැයි ඊට පස්සේ නලින්ද ජයතිස්ස වෛද්‍යවරයාත් වෛද්‍යතුමාත් ඔබතුමාට පිළිතුරක් ලබා දෙනවා. ඇත්තටම මේ මොකක්ද මේ හැලහැප්පිය? මොකක්ද මේකේ අවසාන ප්‍රතිඵලය? ඊට පෙර සු මම කියන්න ඕන අර අවුරුදු 75ක කාලේ පාලනය කරපු අයතරක් නෙමෙයි, පාලනය කරපු නොකරපු දෙගොල්ලම වගේ කියන්න ඕන. දැන් එල්ටිටි සංවිධානයේ රට රාජ්‍යබලයක් ගත්තේ නෑනේ, ජේවීපී 71-89 රාජ්‍යබලය. නමුත් ඔවුන්ගෙන් වෙච්ච හානිය ඒවා දායක වෙන්නේ නැද්ද මේ රටේ ණයවරට, මේ රටට වෙච්ච විනාශයට? ඒ සියල්ලෝ වගේ කියන්න ඕන අඩු වැඩි වශයෙන්. හැමෝගෙම වගකීමක් තියෙනවා. ඒක හරි. එතකොට දැන් ඔබ කාබනික වගාව ගැන කිව්වා. ඇත්තරම මම මුල සිටම කාබනික වගාව කියන එකට එකගේ සංකල්පයක් හැටියට මේක නැහැ. අපි දේශීය ගොවිතැන ප්‍රචලිත කිරීම කියන එක තමයි අපේ ප්‍රධාන වශයෙන් අපි පෙනී සිටියේ. ඒ පෙනී සිටියෙත් මේ වකුගඩු රෝගය පිළිබඳ. ඔබ දන්නවා මම වකුගඩු රෝගය පිළිබඳ අවුරුදු 15කට වැඩි කාලයක් මේ රජරට පළාත්වල මේ ගැන පර්යේෂණ කරා. ඉතින් අපිට පැහැදිලිවම පෙවුණා මේ ගොවි ජනතාව භාවිතා කරන ඇතැම් කෘෂි රසායන වර්ග වල බලපෑමක් තියෙනවා. ඒක ප්‍රධානම සාධකයක් මේ රෝගය හටගන්න කියලා. එතකොට මේ කෘෂි රසායන යම් අඩු කරගන්න වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. ඒ සඳහා අපේ දේශීය බීජය ප්‍රචලිත කරලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන කියලා ඒ ස්ථාවරයේ හිටියා. අපි 2011 පමණ සිට ඒ වෙනුවෙන් පෙනී සිටියා, කටයුතු කරා. 2014-15 කාලෙදිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊට පස්සේ සිරිසේන මැතිතුමාගේ ආණ්ඩු කාලෙත් අපි ඒ සඳහා අවශ්‍ය අපේ දායකත්වය ලබා දුන්නා. හැබැයි ඒ වැඩේ මේ ගෝඨාභය මහත්තයා කරපු වැඩේ පටලෝ ගන්න එපා. ගෝඨාභය මහත්තයා කරේ එකපාරටම සියලුම රසායනික පොහොර වර්ග කෘෂි රසායන ද්‍රව්‍ය ටික මේ රටට ගෙන එක නවත්තන්න කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තීරණය කරා. දැන් ඒ ගැන පර්යේෂණ වැඩිම කරපු පුද්ගලයා මම. හැබැයි කවදාවත් ඔය කිසිම කමිටුවකට කිසිම තැනකට මට ආරාධනයක් ආවේ නැහැ, එන්න කිව්වේ නැහැ. ඒ සඳ මං එතකොට ඒ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරේ හැමෝම දැනන් හිටියා මං ඒ ගැන පර්යේෂණ කරලා තියෙනවා කියලා. හැබැයි මමවත් අපේ පර්යේෂණ කණ්ඩායමේ කිසිම කෙනෙක්වත් ඒවට දායක කරගත්තේ නැහැ. එතන වෙනම මං හිතන්නේ පීබී ජයසුන්දර මහත්මයාගේ අවශ්‍යතාවෙන්ට ඕන එක පාර්ට්ම තීරණයක් ගත්ත සීලුම රසායනික පොහොර ගෙන එන එක නවත්තන්න කියලා. හැබැයි ගොවිතැන ගැන දැනන් හිටිය මේ වකුගඩු රෝගීත් එක්ක ගනුදෙනු කරපු මේ මහපොළොවේ මිනිසුත් එක්ක එකට හිටිය අපි දැනන් හිටිය මේක කවදාවත් කරන්න බැරි වැඩක්. එකපාර රසායනික පොහොර නවත්තලා මිනිස්සු කොහොමද වවන්නේ? මේ මිනිස්සු අපේ මිනිස්සු අනුරාධපුර පොළොන්නරුවේ මිනිස්සු මේ කන්නයක් මාස 6ක් තමන්ගේ ළමයිට පෝෂණය කරන්නේ, ළමයි ටික ඉස්කෝලේ යවන්නේ, කාලය ඇඳලා ඉන්නේ මේ ගන්න අස්සන්න කපා ගත්තට පස්සේ. මේ මිනිසුන්ට පොර ටික නැති කරා මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒ දුක, ඒ වේදනාව මිනිස්සු කියලා කුඹුරු වලට ගිනි තිබ්බේ, පඹව හදලා ගිනි තිබ්බේ, පොල් ගැහුවේ, කන්න ලව් කරේ. ඉතින් මේක මම දන්නේ මොන හේතුවන් නිසාද කියලා. මම පෞද්ගලිකවත් ජනාධිපතිතුමාට කිව්වා, ගෝඨාභය මැතිතුමාට කිව්වා, මේක කරන්න බෑ, අපි ක්‍රමානුකූලව මේක කරන්න ඕන. අපේ යෝජනාව තිබුණේ ඇත්තටම අවුරුද්දකට 10% ගානේ අවුරුදු 10ක් තුළ ක්‍රමානුකූලව මේ පරිවර්තනය කරමු කියලා. හැබැයි ඒක එක රැයකින් සිදු කරා. ඒක මහපොළවේ කරන්න බැරි වැඩක්, අසාර්ථක වැඩක්. ඒකෙන් මොකද වුණේ? අර ක්‍රමානුකූලව දේශීය ගොවිතැන කෘෂි රසායන භාවිතය අඩු කරගෙන ගොවිතැන් කිරීමේ යාපෘතියක් පටන් ගන්න තිබුණා, මිනිස්සු දැනුවත් කිරීමේ සියල්ලම විනාශ කරලා දැම්මා. මේක කරේ මේ චීනෙන් එහෙම මෙහෙම පොර ගෙනල්ලා කොමිස් ගන්න, සල්ලි හොයන්න විවිධ කණ්ඩායම් මේක විකුණගෙන කෑම මේ වැඩේ. අන්තිමට උනේ ඒ සැබෑ වැඩ පිළිවෙලටත් කරපු අසාධාරණයක් තමයි මේකෙන් සිද්ධ වුනේ. අපි කිසිසේත්ම දේවට දායක කරගත්තෙත් නෑ, අපි කියන දේවල් ඇහුවෙත් නෑ, අපි කිව්වම අපේ එකට කඩාගෙන පාත් වෙච්ච එක විතරයි උනේ. ඇත්තටම කියනවා පසු කාලීනවත් ඔබතුමාලා ඒක නිවැරදි කරන්න උත්සාහ කරේ නැත්ද? ගෝඨාභය නිවැරදි කරන්න උත්සාහ කරා. මම නිශ්චිත වශයෙන්ම කියනවා නම් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපි වෛද්‍යවරු කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෞද්ගලිකවම කතා කරලා එතුමාට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ කරුණු කාරණා ගැන ඉදිරිපත් කරා. නමුත් එතුමා සූදානම් වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එකඟ වුණා, අගමැතිතුමා එකඟ වුණා මේ කාරණයට මේක එකපාර්ට කරන්න බෑ කියලා.
නමුත් ජනාධිපතිතුමා එකඟ වුණේ නෑ. මං හිතන්නේ එතුමා සමීපයේ හිටිය ඇතැම් පුද්ගලයෝ එතුමාට දීලා තිබුණ අදහස තමයි මේක කරන්න පුළුවන්, බය වෙන්න එපා, අපසට හරවන්න එපා කියලා. ඉතින් එතුමා ඇත්තටම එතුමාව රවට්ටලා තිබුණා එතුමා ළඟ හිටිය කීප දෙනෙක්. ඉතින් මේ විනාශයට මුල ඒකයි. කෙසේ නමුත් මම අදටත් හිතනවා මේක එක දවසකින් නම් කරන්න බෑ. නමුත් කෘෂි රසායන භාවිතය, අපේ මහපොළොව වෙනසීම, ඒ කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව අවුරුදු 10ක පමණ වැඩපිළිවෙලකින් ටිකෙන් ටික තමයි කරන්න ඕන. ඒක අඩු කරගෙන යන ක්‍රමවේදයකට අපි යන්න ඕන. ලෝකයේ අලුත් තාක්ෂණයේ තියෙනවා, ඒ තාක්ෂණය අපි ලබාගෙන මේ රසායනික ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව අඩු කරන්න ඕන. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට වකුගඩු රෝගය ගැන ඔබ කිව්වා, මේ වෙනකොට අපි කරපු පරීක්ෂණවලුත් පැහැදිලි ඇතම් කෘෂි රසායනික ද්‍රව්‍ය මොනවාද කියලා නිශ්චිත වශයෙන් අපි හඳුනගෙනත් තියෙනවා. සැලකිය යුතු දායකත්වයක් දක්වනවා මේ රෝගය ඇති කිරීම සඳහා. එතකොට තවදුරටත් මේ රෝගය CKDU, එහෙම නැත්නම් chronic kidney disease unknown, එහෙම නැත්නම් uncertain etiology නමින් ඇතැම් අය ඉතින් තාම කියනවා. නමුත් විද්‍යාත්මක ලෝකයේ එහෙම හඳුන්වන්නේ නැහැ. අපේ වෛද්‍ය විද්‍යා පාඨ ග්‍රන්ථය හැටියට සලකන්නේ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයේ වෛද්‍ය විද්‍යාව ගැන. ඒකෙත් සඳහන් වෙන්නේ දැන් කෘෂිකාර්මික ජනප්‍රදාව අතර පවතින වකුගඩු රෝගය, එහෙම නැත්නම් SINAC, chronic interstitial nephritis in agricultural communities කියන නමින් තමයි ඒක හඳුන්වන්නේ. ඒ චැප්ටර් එක ලියන්න මාධ්‍යයක වෙලා තියෙනවා. ඒක නිසා තවදුරටත් ඒක අර හඳුනා නොගත්ත වකුගඩු ලෙඩේ කිය කිය එහෙම විකුණන සිරිතක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ කාරණා පිළිබඳ නිසි පරිදි දැනුවත් වෙලා නැති නිසා වෙන්නේ නැති. අනුරකුමාර දිසානායක මහත්මයා දෙහිඅත්ත කණ්ඩියේ තිබුණ ගොවි සමුළුවකදී කිව්වා එතුමා බලයට ආවට පස්සේ වකුගඩු රෝගෙට මේ කෘෂිකාර්මික ජනප්‍රදාව අතර යන රෝගයට හේතුත් හොයාගෙන එතුමා පිළියමුත් දෙනවා කියලා. ඉතින් ඇත්තටම හේතුව පිළිබඳව හේතු එකක් නොවුණත් හේතු කීපයක් තියෙනවා. ඒකට නම් ඒකේ අනුපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ දැන් දීර්ඝකාලීන විජලනයේ chronic dehydration මේකට දායක වෙනවා කියලා පොදු පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. කෘෂි රසායනික දායක වෙනවා කියලා පොදු පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ කෘෂි රසායන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ඇඟට එන්නේ බොන පානීය ජලය මගින් කියලා එකඟතාවකට ඇවිල්ලා තියෙනවා විද්‍යාඥයෝ අතර. ඉතින් ඒක නිසා පානීය ජලය ප්‍රමාණවත් පරිදි ලබා දීම මේ සඳහා ඉක්මන් කඩිනම් විසඳුම හැටියට ස්ථිරසාර විසඳුම තමයි මේ වසවිස එකතු වෙන එක වළක්වා ගන්න. නමුත් එතකන් මේ පිරිසිදු වතුර ලබා දීම තමයි පිළියම හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ පිළියම දැන් ක්‍රියාවට නංවලා රෝගේ ක්‍රමානුකූලවත් අඩු වෙගෙන යනවා. ඒක තමයි මම උත්තරයක් දුන්නා එතුමට. එතුමා අමුතුවෙන් ඇවිල්ලා හොයන්න හේතුවක් නැහැ. දැන් මේක හේතු කාරණා පිළිබඳ යම් කිසි එකකතාවකට ඇවිල්ලා තිනවා. ඊට පිළියමුත් ලබා දීලා තිනවා. රෝගෙත් අඩු වෙගෙන යනවා. ඒක ඉදිරියට ගෙන යෑම තමයි අවශ්‍ය වෙන්නේ කියන්නේ. ඊට පස්සේ තමයි අර එතුමල්ලගේ ඉන්න නලින්ද ජයසිස මැතිතුමා, එතුමා මේ අලුත්‍ර දිස්ත්‍රික්කෙ හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමා නැවත මට උත්තර දීලා තිබුණා. මම මෝඩයෙක්ය, ගුණෙක්ය, මේ තාම මේක හඳුනා නොගත්ත හේතුවක් ය, මේක මල්ටි ෆැක්ටෝරියල් කියලා හේතු කාරණා ගොඩක් තියෙන අසනීපයක් කියලා. දැන් සූ හිතන්නකෝ මල්ටි ෆැක්ටෝරියල් කියන්නේ බහු හේතු කියන්නේ හේතු කිහිපයක් එකතු වෙලා හැදෙන්නේ. ඒ හේතු දැනන් ඉන්න පහ එනම් මල්ටි ෆැක්ටෝරියල් කියන්නේ නම් හේතු තුන හතරක් ඕ දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ හේතු දන්නවනේ. එතුමා කියන එකම එතුමා පරස්පර ප්‍රකාශයක් තමයි කරලා තින්නේ. ඉතින් මං හිතන්නේ ඒක අල්ලගෙන තේරුමක් නැහැ. එතුමත් මේ ගැන අධ්‍යයනය කරලා එතුමගේ නායකයව දැනුවත් කරා නම් හොඳයි කියලායි මගේ කල්පනාව. ඒ වකුගඩු අසනීපය සම්බන්ධයෙන් නම් ඉතින් එතුමාට දැනුවත්කමේ අඩුවක් තියෙනවා නම් අපේ පරීක්ෂණ පත්‍රිකා 30කට ආසන්න ප්‍රමාණයක් මමම මැදිහත් වෙලා පළ කරලා තියෙනවා. එතුමාට ඒව අරගෙන කියවන්න පුළුවන්. වෛද්‍යතුමනි, සාමාන්‍ය දැන් අපි රටක් හැටියට ජනාධිපතිවරණයකට හරි මහමැතිවරණයකට හරි සූදානම් වෙනවා මේ කියන කාරණාවත් එක්ක, අපි පුරවැසියන් හැටියට කොහොමද සූදානම් වෙන්න ඕන? මොකද්ද ඔබතුමාගේ කියවීම? මොකද්ද මේ දේශපාලනේ තියෙන හරිම, මං කියන්නේ මෑත ඉතිහාසය ගන්න අමාරුම තීන්දුව తీරන රසක් ගන්න සිද්ධ වෙන දේශපාලන මැතිවරණයක්. මේ දෙත් එක්ක ඔබතුමාගේ කියවීම කොහොමද? මොකද ඔබ සංධානයක් නිර්මාණය කරලා තියෙනවා. දිරිජයවීර මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා තියෙනවා. එතුමත් එක්ක ඔබතුමාලා සංධානගත වෙලා තියෙනවා. මේ කොහොම වුණත් අපි මොකක්ද පුරවැසිය හැටියට කරන්න ඕන? මොකද්ද පුරවැසියට දෙන පණිවිඩය ඔබතුමාට? පුරවැසියාගේ මේ වෙලාවේ මං හිතනවා සූ අපිට නොපෙනෙන බරපතල වගකීමක් තියෙනවා. ඔබට මතක ඇති අපි ඔබ අපි එක වයස කට්ටියනේ. අපි පොඩි කාලේ මතකද ඡන්දයක් ඉවරුනහම නෑ ඡන්දේ කාලේ කොයිතරම් මරාගත්තද කියලා ගමේ ශ්‍රී ලංකාකාරයෝ UMP කාරයෝ කියලා. ඒකේ අර ඌට ප්‍රාප්තිය තමයි වයඹ මැතිවරණේ. ඊට ඉස්සෙල්ලා තිබුණා 88 ජනාධිපතිවරණේ ඡන්ද පෙට්ටි පුරෝපු ඉතිහාසයක් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. විඩි තියාගෙන මැරලා හැමදාම ඒ දවස්වල අර ඡන්ද ප්‍රතිඵල කියන්නේ ඉස්සෙල්ලා ප්‍රතිඵල කියනවා ප්‍රවෘත්තිවලට. අද මෙච්චර මැතිවරණ කරන ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණා, මෙච්චර මැරලා තියෙනවා, මෙච්චර බරපතල අනතුරු, මෙච්චර මෙහෙමයි කියලා. හැබැයි ඒ ප්‍රවණතාව
පහුගේ අවුරුදු විශ්ෂක පමණ කාලෙ ක්‍රමාණුකූල අඩුවේගෙන කියා. විශේෂයෙන්ම පහුගේ මැතිවරණ තුන හතර ගත්තොත් එහෙම අපි දකිනවා ඉතාම සාමකාමී. ඒක මෛත්‍රීපාල මහත්තයා දිනුවත් එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා දිනුවත් කවුරු දිනුවත් ඒක විඳ දරාගෙන ගමේ බොහොම සාමකාමීව ඒක ජයග්‍රහණය පරාජය විඳ දරා ගන්න පුළුවන්කමක් තියෙන සමාජයකට අපි ආව, පරණිත සමාජයකට ආවා. හැබැයි මම දකිනවා නැවත ගමේ ගම්මට්ටමින් වෛරය වපුරන දේශපාලනයක් ඇවිල්ලා තියෙනවා. අපි බලාගමු මේ පාර දිනුවම අපි උඹලට දෙන්නම් කියන යම්කිසි සමාජය තුළ විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ මානසිකත්වයක් වර්ධනය වෙගෙන එනවා. පිටමකෝ මේ ජනාධිපතිවරණය ඇත්තටම ඕපන් තරගයක් තියෙනවා, පැහැදිලි ඕපන් තරගයක් තියෙනවා. මේකේ මේ තරගයේ ඉදිරි සතිගීපෙදී තව වර්ධනය වෙන්න පුළුවන්. අපි නොහිතපු අය තරගයට එන්න පුළුවන්, හිතපු අය අයින් වෙන්න පුළුවන්, හිතපු පාර්ශව දෙකට කැඩිලා බලය අඩු වෙලා සමමට්ටමට කීප දෙනෙක් එන්න ඉඩ කඩ තියෙනවා. දැන් වෙන්ද නම් අපේක්ෂකව දෙන්න ඉන්නේ ප්‍රධාන අපේක්ෂක හැටියට අපිට හැමදාම පෙවුණා 82 ඉඳන් හැමදාම අපි දැනන් හිටියා හැම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකව දෙන්නයි. අද එවැනි තත්ත්වයකට වැඩිය මේක ටිකක් සංකීර්ණ වෙගෙන එන්නේ. එතකොට ඒ තුල නැවත ග්‍රාමීය ප්‍රචණ්ඩත්වයේ හිස ඉසවීමේ නැඹුරුතාවක් තියෙනවා. ඒකේ මුල් පියවරක් තමයි මැයි 9 අපි දැක්කේ. මැයි 9 අපි දැක්කා මිනිසුන්ට ගහන, ගෙවල් ගිනි තියෙන, වෛරී සහගත චේතනාවන් පෙරදරිව කරපු දේශපාලනයක් අපි දැක්කා දෙපාර්ශ්වයෙන්ම. ගෝල්පේසකට ගිහිල්ලා ගැහුවෙත් තරහෙන් වෛරෙන්. ඊට පස්සේ ඒට ආපු ඒකට සම්බන්ධ නොවිච්ච මිනිස්සු පවා ගෙදර යනකොට ඒ මිනිසුන්ට අමානුෂික විදියට පහර දුන්නා. කිසිසේත්ම මේ කිසිම දෙයකට සම්බන්ධ නොවිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් කාර්යාල ගිනි තිබ්බා. දැන් මම ගෝල්පේස් ගියෙත් නැහැ, ඒ මිනිසුන්ට ගැහුවෙත් නැහැ, මේ කිසිම දෙයක සම්බන්ධු නැහැ, මගේ කාර්යාලයේ ගිනි තිබ්බා, මම මොන වරදක් කරා කියලා. එතකොට අපේ ප්‍රේමකීර්ති අපේ අතුකෝරළ මන්ත්‍රීතුමා පොළොන්නරුවේ හරිම අහිංසක මිනිස්සෙක්. ඒ මනුස්සයා ඇත්තටම කතා කරන්නෙත් ඕන කෙනෙක් එක්ක බොහොම නිහතමානීව යටහත් පාත්ව අවංකවම හරිම හොඳ මිනිස්සෙක් පාර්ලිමේන්තු හිටියේ අතුකෝරළ මන්ත්‍රීතුමා. එතුමා මරලා දැම්මනේ පාරේ. ඉතින් ඒ කොච්චර වෛරයක් තියෙන ඕනද මේ මිනිස්සෙක්. ඒ වගේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත තියෙනවා. අපි දිනුවම බලාගමු ඈ, අපි ප්‍රතිඵල එනකොට අපි දෙන්නම්කෝ බැටේ කියන මට්ටමට මානසිකත්වයක් නිර්මාණය වෙගෙන යනවා. ඉතින් ඒක ප්‍රචණ්ඩත්වයෙන් කෙලවරේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඡන්දය ගැන අපිට පේනවා ඡන්ද 1, 2, 3, 4 ළඟ එන්න පුළුවන්කම තියෙනවනේ. ජනාධිපතිවරණය, මහමැතිවරණය, නොතියපු පළාත් සභා මැතිවරණය සහ නොතියපු පළාත් පාලන මැතිවරණය ඡන්ද 4 එන්න ඉඩකඩක් තියෙනවා ඉදිරි මාස කීපයක කාලෙදී. මේ මොන මැතිවරණය තිබුණත් මම හිතන්නේ නැවත අර අමිහිරි අතීතයක් තිබුණා අපේ රටේ මේ ගෝත්‍රික විදිහට මේ ඡන්දෙට පක්ෂවලට එකතු වෙලා ගහමරා ගන්න, මිනිසුන්ට පලිගන්න, හිංසා කරන ඒ තත්ත්වයට යන්න නරකයි සමාජෙ. නැවත අපි හැමෝගෙම සාමූහික වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට, මැතිවරණයේ ආශ්‍රිත සමයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනිත් මිනිසුන්ට ගහන්න, අනිත් මිනිසුන්ගේ ඇඳුම් ගලවලා පාරවල් දිගේ ඇවිද්දන්න, අනිත් මිනිසුන්ගේ ගෙවල් වලට ගල් ගහන්න, අනිත් මිනිසුන්ගේ ගෙවල් වලට ගිනි තියන්න, අනිත් මිනිසුන්ගේ වාහන වලට ගිනි තියන්න මේ ප්‍රවණතාව නවත්වා ගැනීමට අපි සියලු දෙනාගේම මං හිතන්නේ බුද්ධිමත් පරිණත සමාජයක් හැටියට වගකීමක් තියෙනවා. එවැනි අවධානමක් මට පේනවා. එහෙම කතාබහක් තියෙනවා. එහෙම සමාජ මාධ්‍යවල පණිවිඩ හුමාරු වෙනවා. WhatsApp group වල එහෙම පණිවිඩ හුමාරු වෙනවා. අපි අරූට ගහන්න ඕන. අරූ තමයි අපිට කරදර කරේ. අන්න ඒ මානසිකත්වය අපි නැති කරගත්තේ නැත්නම් අපි ඇත්තටම මේ ඡන්ද වලින් කවුරුත් දිනන්නේ නැහැ. අපි සියල්ලම පෙරදිලා අවුරුදු 30-40ක් අපි ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගේ ආපස්සට බිමට වැටෙන තැනකට යන්න ඉඩ තියෙනවා. සූ ඒකට අපි කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. කෙටි වශයෙන් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමසි අපි රටක් හැටියට කොහොමද ඉස්සරහට යන්නේ, මොකද්ද කරන්න ඕන දේ? ඔබතුමා කියන්නේ මැතිවරණයක සමය කිව්වේ ඔබ කතා කරේ. හැබැයි දැනගන්න කැමති රටක් හැටියට කොහොමද අපි ඉස්සරහට යන්නේ, මොකද්ද රටක් හැටියට ඉස්සරහට යන්නන් සූ අපේ අනන්‍යතාවන් අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ සભ્યත්වයක් තියෙනවා, අපේ ශිෂ්ටාචාරයක් තියෙනවා, අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මත හිට ගන්න ඕන අපි. ඒ අනන්‍යතාවන් නැති කරගෙන මිනිහෙක්වත් නැහැ, පවුලකුත් නැහැ, ගමකුත් නැහැ, නගරෙකුත් නැහැ, රටකුත් නැහැ, සංස්කෘතියකුත් නැහැ. ඒවා ඒ අනන්‍යතාවන් මොනවාද කියලා හඳුනගෙන ඒ මත හිට ගන්න ඕන. අද ඇමරිකානුව ඒ මත හිටගෙන ඉන්නවා. කෙටි කාලීන ඉතිහාසයක් උන්ට තිබුණට එංගලන්තේ කොහොමද ඉන්නේ කියලා අපි දැක්කා රජිනගේ අවමංගල උත්සවයේ අලුත් රජතුමා පත් වෙනකොට උන්ගේ අනන්‍යතාවන් මොන භෞතික දියුණුව ගත්තත් උන්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කරන විදියන් කොහොමද කියලා කරලා අපි ස්කැන්ඩිනේවියන් රටවල දකින්න ওই අනන්‍යතාව. අපි ඉන්දියාවේ මෝදි ජනාධිපතිවරයා දැක්ක කොහොමද, කොහොමද අගමැතිවරයා අපි දැක්ක ඔහු කොයි විදිහට තමන්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කරන්න කියලා. ඒක නිසා අපි සියලු දෙනාගේම පළවෙනි දේ තමයි අපේ අනන්‍යතාවන් මත පදනම් වෙලා අපි භෞතික වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබා ගත යුතුයි. විශේෂයෙන්ම
මේ ණයකන්දරාවට මොකද කරන්න කියන එක තමයි ප්‍රධාන අපි අභිමුඛ තියෙන ප්‍රශ්නේ. කොහොමද මේ ආර්ථික ප්‍රශ්නේ ගැලවෙන්නේ කියලා ඉදිරි ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් වෙනවා. ඒ කාරණේ ගැන කිසි සැකයක් නැහැ. හැබැයි හැම ගෙදරකටම අතිරේක ආදායම් මාර්ගයක් උත්පාදනය කරන වැඩපිළිවෙලක් නොවේ නම් මේ ඉච්ඡාබංගත්වයෙන් තමයි, කලකිරීමෙන් තමයි, වෛරෙන් තමයි මේ සමස්ත දේශපාලන ක්‍රියාවලිය අවසන් වෙන්නේ. ඒ සඳහා රටක් හැටියට ඉස්සරහට යන්න නම් මං හිතන්නේ රටේ ආදායම වැඩි කර ගැනීමේ ක්‍රියාවලියක් සහ මේ අධි පරිභෝජනවාදී ජීවන රටාවෙන් ටික ටික අපි අඩුවෙල ඉවරලා අපිට ඕන එකයි එපා එකයි දකින ඔක්කොම ගෙදර ගෙනල්ලා පුරව ගන්න එක වෙනුවට, ඕන එකයි එපා එකයි හැම දෙයක්ම බඩ ඇතුළට පුරව ගන්න එක වෙනුවට යම්කිසි පාලනයක් ඇතිව අපේ ජීවත් වෙන ක්‍රමවේදයකට අපි යන්න ඕන. රටක් හැටියටත් එහෙම යන්න ඕන, පවුලක් හැටියටත් යන්න ඕන, මිනිස්සු හැටියටත් යන්න ඕන. ඒ අතර අතිරේක ආදායමක් උත්පාදනය කිරීමේ නිර්මාණශීලී ව්‍යවසායක වැඩපිළිවෙලක් අපේ රටට අවශ්‍යයි. බෙහෙවින් ස්තුතිය ඔබතුමන්ට මේ යථාර්ථයෙන් එහා කියවීමක් වෙනුවෙන්, එහෙම නැත්නම් V8 අපේ වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වුණාට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහත්තුමනි, ඔබතුමාට බෙහෙවින් ස්තුතිය ඔබතුමාගේ කාලය අපිට වෙන් කරාට. බොහොම ස්තුතියි ලබා දීපු අවස්ථාවට. අපි විශ්වාස කරනවා රටක් හැටියට යන්න, ඉස්සරහට යන්න, ජයග්‍රහණ ලබා ගන්න රටකට අනන්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් රටකට කියලා හැඩයක් තියෙනවා. මේ රටේ තිබෙන්නා වූ හැඩය, අරගෙන ආපු හැඩය අලුත් කරමින්, එහෙම නැත්නම් නව්‍යකරණය කරමින් තමන්ගේ අනන්‍යතාවය පරිස්සම් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා මතවාදී දේශපාලනයට පමණයි රටේ ඉතිරි අනාගතය, එහෙම නැත්නම් අනාගතේ බාර වෙන්නේ. එහෙම නැතුව ප්‍රචණ්ඩත්වයට, එහෙම නැත්නම් මේ රටේ අනකාගේ මතයට ගරු නොකරන දේශපාලනයට ඉඩක් තැබිය යුතු නැහැ කියන එක අපි විශ්වාස කරනවා. අලුත් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.